Stand by. Lights on. Camera, action. Coffee Studio with Muditha and Ishi. Hi, Bhavan. සුබෝදසනක් අදත් සුපුරුදු විදිහටම අපේ විවේකී සතියන්තයේදී කොෆී ස්ටුඩියෝ ආරම්භ කරන්නට සූදානම් වෙනවා අද වැඩසටහනේ ආරාධිත අසුන වෙන් කරලා තියෙන්නේ දේශපාලන ශාස්ත්‍රීය නියෝජනය කරන්නක වෙනුවෙන් විශේෂයෙන්ම බිම් මට්ටමේ ඉඳන් දේශපාලන ගමන ආරම්භ කරලා වර්තමානයේ වෙද්දී අපේ රටේ උත්තරීතර ආයතන එහෙම නැත්නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙකු බවට පත්වන්නට ඔහු සමත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ පැමිණි ගමන් මඟ පිළිබඳව පෞද්ගලික ජීවිතය පිළිබඳව බොහෝ දේවල් කතා බහ කරන්නට ඉඩ ලැබෙන හෝරාවක් බවට මේ කාලයේ පත් වේවි. එහෙමනම් මේ සූදානම ආරම්භ කරන්නට කොෆී ස්ටුඩියෝ. නමින් හේෂා විතානගේ අයිබන් හේෂා මන්ත්‍රීතුමා අයිබන් මන්ත්‍රී හොඳයි ඉතින් මේ විදිහේ වැඩසටහනකට බොහොම කලාතුරකින් නමුණ ගහන්නේ නැත්තම් රතුවිරට නිතර එනවා මම අහුවොත් මේ ආණ්ඩුවේ ඉද්දිද නිකන් ආතතිය වැඩි විපක්ෂයේ ඉද්දිද ඇත්තටම ආණ්ඩුවේ ඉද්දි ලොකු ආතතියක් තියෙනවා මොකද හේතුව රටේ ජනතාව බලාපොරොත්තු වෙන ආණ්ඩුවේ ඉද්දි මහ විශාල වගකීමක් අපේ ගාව තියෙනවා ඒ ඉටු කරනකම් බලාපොරොත්තු වෙන ඉතින් ඒක ඉටු කරගන්න බැරි වෙයි කියන බය ස්ට්‍රෙස් එක අපිට තියෙනවා විපක්ෂෙද්දිත් නැත්තේ නැහැ ජනතාවගේ ප්‍රශ්න ටික හරියට විපක්ෂය තුලදී කලමනාකරණය කරගන්න. නමුත් ඔය දෙක ගත්තම වැඩිපුර මේ ආතතියක් තියෙන්නේ මම හිතන ඕන දේශපාලන චුර ආණ්ඩුවෙත්. හොඳයි එහෙමනම් ඔන්න අද දේශපාලන ටිකක් අඩුවෙන් කතා කරලා අනිත් දේවල් වැඩියෙන් කතා කරන කාලයක් බවට අපි පත් කරගමු. මුල් විශේෂංගෙදී අපි සූදානම් ඔබේ ඉතිහාසයට ගිහිල්ලා ජීවිතේ මුහුණ දුන් විශේෂතන් කීපයක් පිළිබඳව තොරතුරු හාර උසල බලන්න. එහෙමනම් හිතවතුනේ මේ සූදානම රිවයින්ඩ් සෙග්මන්ට් එකට යන්න. රිවයින්ඩ් හොඳයි හේෂයි අපි ඉතිහාසයට ගියොත් එහෙම පාසල් කාලෙට ගියොත් එහෙම මම හිතන්නේ පාසල් 3ක විතර අධ්‍යාපනය හදාරපු කෙනෙක්. ඔව්. ඒ පාසල් සමය තුල ඔබ මේ පොතේ පතේ හිටපු කෙනෙක්ද නැත්නම් අර විෂය බාහිර ක්‍රියාකාරකම් වලට වැඩිපුර අවධානය යොමු කරපු ශිෂ්‍යයෙක්ද? මුතු මම මුලින්ම පාසල් ගියේ රතුපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය තේරපුත්ත විද්‍යාලයට පොඩි පාසලක් මගේ ගම මගේ අම්මගේ ගම මං හිතන්නේ ඒ පාසලේ මූලික අධ්‍යාපනය ලැබුවා ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ මම බෙලියත්ත කහවත්ත මහාවිද්‍යාලයට ආවා ඒකේ පොඩි කාලයක් අධ්‍යාපනය ලැබලා නැවතත් අර පාසලේ මාපහුව අධ්‍යාපනය ලැබලා මං හිතන්නේ මම ඒ පාසලෙන් සාමාන්‍ය පෙළ සමත් වෙනවා එතකොට ඒකම මම අර ඔබ කිව්වා වගේ විෂය බාර ක්‍රියාකාරකම් වල ඉතාමත් වැඩිපුර ක්‍රීඩාව තුළ හොඳටම ක්‍රියාශීල හිටපු කෙනෙක් පාසල් අධ්‍යාපන තුළ මොනවද ක්‍රීඩා මම ඇත්තටම පුදුම සහගතයි මං හිතන්නේ මේ වෙලාවේ මගේ දකින මිත්‍රයන්ට මතක්කේ මට මතකයි එක අවුරුද්දක මම බිලිපිටි කලාපේ මීටර් 100 පළවෙනි ස්ථානය ගන්නකොට මැරතන් උත් පළවෙනි ස්ථානය ගන්නවා මම නමුත් මැරතන් ක්‍රීඩාව තුලින් මම ජාතික තලයට එනවා ඒකත් එක්කම මම උසස් පෙළ හදාරන්න තංගල්ල මහවිද්‍යාලය සහ මාතර සන්තෝම කුමර විද්‍යාලය කියන පාසල් හතරකින් තමයි මම අධ්‍යාපන ලැබලා අවසන් කරන්නේ ඉතින් මම හිතනවා තීරණාත්මක ජීවිතේ තැන වෙන්නේ මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ අධ්‍යාපන ලැබන කාල සීමාවත් එක්ක ඒ වෙනසත් එක්ක තමයි අධ්‍යාපනයේ ගමන් මග ඊට පස්සේ ජයතුන විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන අධ්‍යාපනයේ හදාරනවා දැන් වර්තමානයේ තමත් ඉගෙන ගන්නවා එක්සත් රාජධානී බකින්හැම්ෂර් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මේ ඉන්නේ අවසන් වසරේ මේ වෙනකොට හදාරමින් ඉන්නේ දැන් මේ දේශපාලකයන්ට දැඩි ලෙස එල්ල වෙන චෝදනාවක් නේ මේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ දැන් ඔබට මේක දැනෙච්ච නිසා තවදුරටත් මේ අධ්‍යාපන කටයුතු කරන්න ඕනේ කියන දේ ඔළුවට ආවද නැත්නම් ඔබ කොහොමත් මම හිතනවා ඇත්තටම දේශපාලනච්චෝ අපේ රටේ
අධ්‍යාපනය ලැබපු නෑ කියන චෝදනාවෙන් දුරස් වෙනවා සමහර විට තමන්ගේ පාසල් කාලය තුල තමන්ගේ අධ්‍යාපනය අවසන් කරගන්න බැරි වෙච්ච ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද දේශපාලන අඩුමතරේ පාර්ලිමේන්තුවට ආවට පස්සේ මම හිතන වයස පිළිබඳ ප්‍රශ්නයක් නෑ. අපි දැක මේ අපේ PhD කරේ ඊයේ පෙරේදා බද්දුරුගුණ වන්දන මගේ ගුරුතුමා. ඉතින් ඒ වයසක් නෑ. ඉතින් මම මේ නීතිවේදී මේ උපාධිය අවසන් කරපු ගමන් නීති විද්‍යාලයේ ඒ කටයුතු කරනවා. ඊට අමතරව මම මීට වසර මොකද විපක්ෂයේ ඉන්නකොට ටිකක් ඉගෙන ගන්න වෙලාවක් තියෙන නිසා මම ඊසොප්ට් ආයතනයේ PSN අධ්‍යාපන කේන්ද්‍රයත් එක්ක එකතු වෙලා වෙනම IT හයි ඩිප්ලෝමා එකක් ආරම්භ කරා ඒකත් ඉවර කරා මගේ අරමුණ තියෙන්නේ ඉදිරි ආණ්ඩුවට යනකොට තොරතුරු තාක්ෂණය තුළින් මම සන්නද්ධයි කියන එක මගේ හිතට දැන මේක මට රටට පෙන්න ගන්න ඕනේ මම හිතනවා නීතිය පිළිබඳව නීතිය හදන තැන ඉන්න කෙනෙකුට උපාධියක් ලබා ගන්න පුළුවන් නම් ඒක වාසනාවක් ඉතින් මම ඒකත් මේ අන්තිම ටික යන්නේ මම විශ්වාස කරනවා මට ඒක සපුර ගන්න පුළුවන් වෙයි කියලා ඉතින් මම හිතනවා මේක අහිමි වෙන්නේ අපිට හිතක් නැතුනොත් ආත්ම විශ්වාසයක් තියෙනවා මේක කරගන්න පුළුවන් බොහෝ දෙනෙක් ඉන්නවා දැන් ඔය පාර්ලිමේන්තුවේ මෝඩයෝ කියලා මේ කරන්න මම හිතනවා උපාධිධාරී ඉන්නවා පාර්ලිමේන්තුවේ 90%ක් විතර ඒ අහිමි වෙච්ච පිරිසට ඒ අවස්ථාව ළඟා කරගන්න නොහැකියාවක් නැහැ කියලා මම විශ්වාස කරනවා දැන් අර සරසවියෙන් ව්‍යාපාර පරිපාලනය වගේ දෙයක් ඉගෙනගෙන 2011 වසර වෙද්දී ඇයි ඔළුව වෙනස් වෙන්නේ දේශපාලනයට එන්න ඕන කියලා ඇත්තරම මගේ හීනයක් තිබුණ නැහැ දේශපාලනට එන්න මම පළවෙනි වතාවට ශ්‍රී සංකපාල රජමහා විහාරයේ ඔබ දන්න ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන විහාරස්ථානයේ ඒකේ මේ බස් නායක නිලමෙවරයාට මාව නම් කරන. ඒතර මම හරි නිහඬ චරිතයක්, නිවිච්ච චරිතයක් මිනිසුන්ගේ ආදරයත් එක්ක මට ඒ සඳහා ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුණා කීප දෙනෙක් තරඟ කරාට මාව ඒ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඒ ප්‍රදේශවාසීන්ගේ ඔක්කොගේම ආශිර්වාදයෙන් බස් නායක නිලමරය බවට පත් වෙලා අවුරුදු දෙකක් විතර පෙරහැර යනකොට ඒ ඇතුළත මම අඳුරන්න වෙන හේතුවක් නැහැ. ඊට පස්සේ මම හිතන්නේ දේශපාලනට ගෙනියන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ ඒ විහාරස්ථානයේ හාමුදුරු. හාමුදුරු තමයි ඉල්ලීම් කරන්නේ ප්‍රාදේශ සභාවට ඉල්ලන්න කියලා. එතනත් යම් ගැටලුවක් වුණා මම අතන දේශපාලන ඉදිරිපත් වෙන්න හැදුවේ වෙන තැනකින් ඒකේ අවස්ථාවක් නැතුව. පළවෙනි වතාව මම ප්‍රාදේශ සභාපතිවරයා බවට පත් වෙනවා. දැන් ඔය දේශපාලනය තුළ දැන් සක්‍රියව නියැලිලා ඉන්න කෙනෙක් විදිහට වෙලාවකට තමුන්ට හිතට එකඟ නැති දේවල් කියන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් තමුන්ගේ මතය තහවුරු කරගන්න බැරි වෙන අවස්ථා එනවා එකම පක්ෂයේ වුණත්. එතකොට මේක ඉතාමත් අභියෝගාත්මකයි. එහෙම නැත්නම් ආතතියෙන් පිරිච්ච දවසක්නේ ගත කරන්න වෙන්නේ. මේ අභියෝගය කොහොමද ජයගන්නේ? අතර මුලදී ඔක ලොකු ගැටලුවක්. ඒ කියන්නේ ගෙදර ගියාම නිදහසේ ඕන දෙයක් කරලා ගියාම ඉන්න පුළුවන් වෙච්ච ජීවිතයක්. ගෙදර ගිහිල්ලා නිදහසක් නැති තැනකට හුරු වෙන්න අමාරුයි. දැන් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි හොඳටම හුරුයි. මොකද ඉස්සෙල්ලා ගෙදර ගියාම ආයේ හවස 6න් පස්සේ අපේ පාක්ෂිකයන් ගේන දුරකථන හැමතුන් ටිකට උත්තර දීලා ඔවුන්ගේ ප්‍රශ්න ටිකට කාලය වැය කරනවා කියන්නේ මුල් කාලේදී ටිකක් දරා ගන්න අමාරු වෙච්ච දෙයක් උණු හුරු නිසා. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙහෙමයි මම හිතනවා දේශපාලනච්ච එක් කියන්නේ සම්පූර්ණ තමන්ගේ ජීවිතය තව සමාජයට ලියලා දීපු කෙනෙක් හරියට දේශපාලනය කරනවා. මොකද තමන්ට ඕන විදියට තමන් බලාපොරොත්තු වෙන විදියට ජීවිතය කළමනාකරණය කරගන්න බැහැ කියන කාරණා මට නම් පැහැදිලි. දැන් මම හිතන්නේ ඔබ ජීවිතේ බොහොම පොඩි වයසකදී බොහෝ දේවල් ළඟා කරගත්ත කෙනෙක්නේ. ප්‍රසිද්ධිය වෙන්න පුළුවන් එක තවත් පැත්තකින් මේ ප්‍රදේශයේ අනුගතොත් ජනප්‍රියත්වය කියන දේ ලබා ගත්ත කෙනෙක්. මිල මුදල් වෙන්න පුළුවන්, බලය වෙන්න පුළුවන්. යම් කාලයකදී බලය තියෙනවා, තව කාලයකදී අහිමි වෙනවා. කොහොම නමුත් මේ හැම දෙයක්ම කෙටි කාලයකින් අත්විඳපු කෙනෙක්නේ. ආපස්සට හැරලා බලද්දී ඔබ ජීවිතේ සතුට කියන දේ කොතැන තියෙනවා කියලාද හිතන්නේ? මම මේ මුලත මෙහෙමයි. මම ඇත්තටම දුකක් කියලා හිතන්නේ නැහැ. මට ලැබෙන සමහර වේදනාත්මක දේවල් වෙන්න පුළුවන්, දරා ගන්න බැරි දේවල්. ඒක එතනින් ඉවරයි. ජීවිතේ හැම දෙයක්ම දැන් මම විශ්වාස කරනවා අද ඔබ මේ වගේ ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයේ මා මේ පුටුවේ වාඩි කරන්න ප්‍රධාන හේතුනේ මේ රටේ ජනතාව මට දීපු හයියනේ. මොකද හේෂවිතානගේ කෙනෙක් නිර්මාණය කරේ මේ රටේ ජනතාව, රත්නපුරේ ජනතාව. ඉතින් මම හිතනවා ඒ හැම දෙයක්ම ජීවිතේ සතුට. දැන් අපි ගත්තම මට ගමේ ගියා මිනිස්සු මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විතර නෙමෙයි ආදරේ මම හිතන්නේ අවුරුදු උත්සව ටික තිබුණා නම් වැඩිම තෑගි ටික අරන් යන්නේ මම කියලා. එහෙම වෙනම ගැම්මක් තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේ හැම
පැත්තෙම ලොකු සතුටක් ලැබෙන දේශපාලනඥයෙක් වීම සම්බන්ධව ඉතින් මම මට තියෙන ඒකේ ලොකුම අභියෝගය තමයි මේක පවත්වගෙන යන එක මම ඉතින් ඒක ගැන තමයි මම ගොඩක් කලාට හිතන මොකද ජනතාවගෙන් පිරිහීමටපත් වෙලා දේශපාලනඥයෙකුට කොච්චර ගමනක් යන්න හැදුවත් යන්න බෑ ඒක රටේ ඔබ ඕන තරම් දැකලා ඇති ඉතින් මම උත්සාහ කරන්නේ අද එදා ගමෙන් ආපු හේෂා අදත් ගමේ ගිහිල්ලා ඉන්නේ මේ විදියට මේකේ කාගවත් චෝදනාවක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් විදියට පවත්වගෙන යන අරමුණ තමයි හිතේ දැන් බොහෝ විට වර්තමාන සමාජය ගත්තහම මොන වෘත්තියක නියැලලා හිටියත් හැමෝම මේ භෞතික දේවල් ළඟා කරගන්න උත්සාහ කරන්නේ මේ තරඟය ගොඩනැගිලා තියෙන භෞතික දේවල් එක්ක එහෙම බලද්දී ඔබ මේ අධ්‍යාත්මික ජීවිතයට කොයිතරම් තැනක් ලබා දීලා තියෙනවද මෙහෙමයි ඔක සමබරව දැන් භෞතික සම්පත් ළඟා කරගන්නවා කියන දැන දේශපාලනඥයෙකුට හිතන්නවත් බෑ ඒක ඒක ඔළුවට දාගෙන එතනම ගියොත් මම හිතන්නේ දේශපාලනඥයෙක් හොඳට හිර වෙන තැනක් අපි දැකපු අතිසාර්ථක දේශපාලනඥයෝ විනාශ වෙච්ච ගියපු තැනක් ඉතින් මම හිතනවා මේක හරි සමබරව අවබෝධ කරගත්තට පස්සේ තමන්ගේ හිතේ වෙන වෙන ඒ ඉඩ හරියට කළමනා කරන විට අධ්‍යාත්මිකව මම කොතනද හිතන්න ඕනේ ඊට හිට ගන්න ඕන කියන කාරණාව ගැන මගේ කොටස ගැන මට අවබෝධයක් තියෙනවා මම හිතන්නේ මේ පරාසය තුළ මම නම් පෞද්ගලිකව බෙදා හදාගෙන කටයුතු කරනවා මම හිතන්නේ එතන තමයි මට වරදින්නේ නැතුව මේ 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 කෙටි කාලය තුර හරි එන්න පුළුවන් ගමන සාර්ථකව එන්න පුළුවන් උනේ හොඳයි බොහොම ස්තුතියි අපේ විරාමයක් අරගෙන තවත් ගැඹුරට කතා බහ කරන්නට එහෙම නැත්නම් තවත් පැතිකඩ කිහිපයක් හොයාගෙන යන්නට සූදානම් වෙනවා එහෙමනම් මේ ලෑස්ති වැඩසටහනේ පළමු විරාමය ලබා ගන්න. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් කොෆි ස්ටුඩියෝ සමගින් මුණ ගැහෙන්නේ අද වැඩසටහනේ ආරාධිතයා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහත්මයා. ඉතින් දෙවන විශේෂාංගයේදී ඔහු ලබා දෙන මාතෘකාව අනුවයි ප්‍රශ්න විමසන්නේ අපි බලමු තෝරාගත් මාතෘකාව මොකක්ද කියලා. හොඳයි හේෂා මේ ආදරය ගැන කතා කරන්න කැමතියි කියලා කිව්වා. ආදරය කරන්න වෙලාවක් තියෙනවද ඇත්තට? ඔව් ඇත්තටම ආදරය කියලා කියන්නේ මං හිතන්නේ මේ රටේ නේ මේ ලෝකේ ඕනම කෙනෙකුට ඇති වෙන උතුම් මානසික හැඟීමක්. ඉතින් ඒක අම්මගෙන් ආරම්භ වුණාට පස්සේ මේ රටේ මේ ලෝකේ හැම කෙනෙකුට වෙතම දිව යන්න ඕන දෙයක්. ඉතින් මම හිතනවා අපි මේ මොන කාර්යබහුල තුනත් අපේ ආදරය ලබා දිය යුතු කෙනාට ලබා දෙනවා. ලබා ගන්න ඕන තැනින් ලබා ගන්නවා. ඒක එහෙම. දැන් අපි මේ තරුණ ආදරය තරුණ ප්‍රේමය ගැන කතා කරොත් එහෙම මේ හැමෝගෙම ඔළුවේ තියෙන්නේ මේක අයිති කර ගැනීමක් විදිහට මේක ගිලිහෙන්නට දෙන්නේ නැහැ. එතකොට මේ ආදරය අනිවාර්යෙන් විවාහයෙන් කෙලවර විය යුතුයිද? ඒක මං හිතන්නේ වෙනස් නේ පුජ්‍යලානුබද්ධයි. ඒ කියන්නේ ආදරය විවාහයෙන් කෙලවර විය යුතුයි. ඒක ආදරය තුළ සැබෑ ආදරයක්ද නැත්නම් ඒ ආදරේ පරිසමාප්තිය තේරුම් අරගන්න පුළුවන් තැනක එහෙම නැතු ඉතින් ආදරය විවාහයකින් තොරව කෙලවර වෙන අවස්ථාව ඕන තරම් තියෙනවා. ඉතින් මම හිතනවා පුත්‍රානුබද්ධව වෙනස් වෙනවා. මා විශ්වාස කරනවා ඉතින් පුළුවන්කමක් තියෙනවා නම් ප්‍රථම ආදරය විවාහයක් දක්වාගෙන යන එක වාසනාවක්. ඉතින් ඒක සමහර වෙලාවට වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඔය අර පළමු ප්‍රේමය මතකේම තියෙනවා කියන එක ඔබ දැඩි විශ්වාස කරන කෙනෙක්. ඔව් මතකද? පළමු ප්‍රේමය මතකයි. පළමු ප්‍රේමය පාසල් ප්‍රේමයක්නේ අමතක වෙන්නේ නැහැ. ඔය පළමු ප්‍රේමය අනිවාර්යෙන් ඕන කෙනෙකුට මතක තියෙන මොකද ජීවිතේට නුහුරු අත්දැකීමක් පළවෙනි වතාවට තමන්ගේ ළඟට එන එක අමතක වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඕන කෙනෙකුට මතක තියෙන ඉතින් මටත් ඒක තවත් එක ප්‍රේමයක් විතරයි කියලා හිතනවා. ඔය දේශපාලනයේදීත් මේ මුණ ගැහෙන වැඩි නේද ආදරය කරන්න අවස්ථාව? ඒක විවිධ විදියට මුිත මේ තේරුම් ගන්න ඕන. දැන් අපිට ඇත්තටම සමහර වෙලාවට අපිට ආදරය කරනවා දේශපාලනඥයෝ නිසා. සමහර විට අපිට ආදරය කරනවා වෙනත් අරමුණුත් එක්ක. ඉතින් අපි ඒක තෝරා බේර ගන්නවා. අපේ අරමුණ මොකක්ද කියලා ඒක තෝරා බේර ගන්න ඕන. ඉතින් ඇත්තටම ඒ ආදරය තුල තියෙන වටිනාකම තේරුම් අරගෙන උන් එක ගනුදෙනු කරන්න පුළුවන් නම් මම හිතන්නේ වරදීන්නේ නැහැ. අර කතාවක් තියෙනවා නේද මේ ආදරයයි වෛරයයි අතර මේ කෙස් ගහක වෙනසක් තියෙන කියලා. ඒක කොහොමද ඔබේ පෞද්ගලික ජීවිතයත් එක්ක සම්බන්ධ කරලා කතා කරන්නේ? ඔව් ඒක ඇත්ත කාරණාවක් තියෙනවා. මොකද ආදරය කියන්නේ අවංක ආදරයක්. උපරිම තැනට යනකොට තමන් ඒ වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම කරලා ඉමට ගිහිල්ලා තියෙන තැන යම් කිසි වේදනාවක් නිර්මාණය වුණා මෙතන ඉතින් ලොකු වෛරයකට නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම හිතන්නේ කියන ඇත්තේ. ඒකේ සත්‍යතාවයක් තියෙනවා ඉතින් මං හිතන්නේ. හැබැයි
ආදරයට ගෞරවණීය විදියට ඒක දැනෙන විදියට ඉස්සරහට අරන් යනවා නම් ඕ තත්ත්වයේ උදා වෙන අඩුයි. ඉතින් ඉම තුලදී හරි තේරුම් ගැනීම නැතුණොත් මම හිතන්නේ ওই තත්ත්වයට යන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අර මේ වයසත් එක්ක යද්දී අතහැරීම කියන දේ ගොඩක් අය ප්‍රගුණ කරනවානේ ජීවිතේ. මේක ආදරයට අපිට සම්බන්ධ කරන්න පුළුවන්. ආදරය අඩු වෙනවද වයස යද්දී, වයසින් මුහු කුරා යද්දී, එහෙම නැතිනම් කාලයක් ගත වෙද්දී? මට ඒක කියන්න තේරෙන්නේ නැහැ මොකද. මොකද හේතුව සමාජය තුල අපි දකින විදියට එහෙම වෙනසක් නැහැ. ආදරේ අද හැඟීම් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආදරේ දැනෙන විදිය, ආදරේ කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ආදරේ එහෙම අඩු වීමක් නැතිවීමක් මම හිතන්නේ වයසට යන මිනිහෙක් මැරෙනකම් වෙනවා ඇති කියලා. දැන් සාමාන්‍යයෙන් මේ ආදරය වෛරය වගේම මේ බොහොම කිට්ටු වචන දෙකක්නේ ආදරය සහ විරහව කියලා කියන්නේ. දැන් ඕක ඉස්සර කාලයට සාපේක්ෂව වර්තමානයේදී මේ දරා ගැනීම කියන දේ කරන්න බැරිද කියලාත් හිතෙනවා. ඇතැම් සිද්ධි අපිට අහන්න දකින්න ලැබෙනවා, සිය දිවි නසා ගැනීම, එතකොට පිහියනුම් වගේ දේවල් තරුණ පාසල් ප්‍රජාව තුළත් අපට අහන්න දකින්න ලැබෙනවා. එතකොට මේ විරහව කියන එක දරා ගන්න ශක්තියක් නැතිකමනේ තියෙන්නේ. ඇයි ඒ වගේ මේ මේ පටු විදියට වර්තමාන සමාජය හිතන්න පුරුදු වෙලා තියෙන්නේ? හැබැයි මම මට හිතන විදියටම ආදරේ විරහව කියන එක අපි කතා කරන ওই මීට වසර ගණනාවකට පෙරට වඩා දැන් එච්චර මම හිතන්නේ මහලු කුඩ එක දැනෙන්නේ නැහැ. දැන් ආදරය මොකක් හරි එතනින් බිඳුනද ඊට පස්සේ වෙන ආදරයකට වැඩි නිසා ඉස්සර වගේ විරහවක් තුල වේදනාව විඳ ඉන්න තරුණ තරුණියෝ දැන් අඩුයි. මොකද සාපේක්ෂව එදාට වැඩිය. ඉතින් මම හිතනවා මේ ඒක හොඳයි එකතකින්. මොකද සමාජයේ දියුණුවත් එක්ක, තාක්ෂණික මෙවලම් වල තියෙන වටිනාකම් දියුණුවත් එක්ක සමහර වෙලාවට විරහව පේන විදිය තිබුණාට විරහවක් නැතුව වෙන වෙන තැනක ඉන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම හිතනවා එදා අපි දැකපු ආදරයට වඩා අද ආදරය තුළ මහා කම්ප්ලිකේටඩ්, ඒ කියන්නේ හිතා ගන්න බෑ. නමුත් ඉතින් සැබෑවටම ආදරය කරන පිරිසකට තමන්ගේ ආදරවන්තය ආදරවන්තයා තුළම සැබෑ විරහවක් දැනෙනවා. එහෙම ඒවා වර්තමානයේ නැතුව නෙවෙයි. විරහවේ අත්දැකීම් තියෙනවද? ඔව්, ඉතින් ජීවිතේ මම හිතනවා මට වගේම ඔයාට වගේම බොහෝ දෙනෙකුට ලැබිලා තියෙනවා. ඒ සාමාන්‍ය ඔබ කොහොමද? ඒ කියන්නේ මේ එහෙම විරහාවක් නෙවෙයි මං කියන්නේ. ඔබ අර හිතට දුකක් දැනුණාම එහෙම නැත්නම් මානසිකව ලොකු කඩාවැටීමකට ලක් වෙච්ච වෙලාවක මොකක්ද ඔබේ හිතේ, එහෙම නැත්නම් ඔබේ ඇඟේ තියෙන උත්තරේ මොකක්ද? නෑ, මට ආදරයේදි විරහව කියන කාරණාව මහ ඔළුවට වැදිලා පිස්සු කෙලපු කෙනෙක් නෙමෙයි මම. සාමාන්‍ය මගේ තියෙනවා මම පොඩි දේවල් වලින් එකපාරට කඩාගෙන වැටෙනවා සමහර දේවල්. හැබැයි මමම හිතලා ඒක ගොඩ දාගන්නවා. සමහර ඔය අපි කියමු මහා හොඳ හිතවත්ම නිකන් ගොඩාක් විශ්වාස කරන කෙනෙක්ගේ යම් කිසි අසාධාරණ දෙයක් වුණාම හරියට රිදෙනෝනේ. ඒ වගේ දේවල් වුණදුනත් ඉතින් හිතලා මම යම් කාලයක් යනවා ඒක රිකව කරගන්න, පොඩ්ඩක් හදාගන්න. ඊට පස්සේ ඉතින් හිත හදාගන්න. ඉතින් මම හිතනවා මට මගේ චරිතය විදිහට මට එහෙම දරාගන්න බැරි අමාරුවක් නැහැ. ඕන දෙයක් දරාගන්න පුළුවන්. ඉතින් ආදරය තුළදී මම විශ්වාස කරන්නේ නැහැ විරහව කියන එක නිර්මාණය වෙන්නේ තනි වැරද්දකින් නෙමෙයි. ඔබයි මායි නම් මගේ වැරද්දෙන් විරහවක් ඔබේ වැරද්ද නෙවෙයි, දෙන්නගේ වැරද්දකින් නිර්මාණය වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඉතින් ඒක දරාගන්න අමාරු වෙන්න පුළුවන් එක එක්කෙනාගේ වෙනස් වෙනවා. මට එහෙම කවදාවත් එහෙම අර පිස්සු වැඩල ඔය අහලා තියෙන එහෙම දෙයක් වෙලා නැහැ. මේ අර විශ්වාසය ගැන කියපු නිසා අහන්න හිතුණා. දැන් දේශපාලනයේදී තරාතිරමක් නැතුව මිනිස්සු ඇසුරු කරන්න සිද්ධ වෙනවානේ. තමුන් හොයාගෙන එනවා විවිධ තරාතිර මේ මිනිස්සු. කොහොමද කෙනෙක්ව විශ්වාස කරන්නේ? දේශපාලනයේදී ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. දැන් අපි ගන්නකො වර්තමානයේ අපි කොහෙට තැනකට ගියාම සෙල්ෆි එකක් ගන්නවා කියන එක දේශපාලනච් එක හරි සුලභ දෙයක්. ඉතින් අපි සෙල්ෆි එකක් ගන්නවා, අපි කරටත් අද්දාන් ගන්නවා. ඔය අතර ඉන්න පුළුවන් සමාජ විරෝධී කෙනෙකු. හරිද? මම මේ හොඳ කතාව මට දෙවෙච්ච දෙයක් මම නම නොකිය හිතේ තියාගෙන කියන්නේ. එතකොට සමාජය දකින්න රයිට් හේෂගේ යාළුවෝ ආශ්‍රය කරන මේ කණ්ඩායම මේ වගේ ඒ වගේ කැටගරයිස් කරන එක හරි අසාධාරණ දේශපාලනේ මට නෙවෙයි ඕන කෙනෙකුට. මේ රටේ ප්‍රධානින්ට ඒක වෙලා තියෙනවා. ඒක හින්දා දේශපාලනඥයෙකුට කෙනෙක්ව විශ්වාස කරලා තෝර බේරාගෙන ආශ්‍රය කරන්න බෑ.
එහෙම කරන්න දේශපාලනඥයෙකුට සාර්ථක ගමනක් යන්නත් බෑ. සමාජය තුළ හැම කෙනෙකුටම එක හා සමානව කතා බහ කරන්න ඇසුරු කරන්න සිද්ධ වෙනවා. හැබැයි තමගේ පුජ්‍යලික ජීවිතයත් එක්ක ගනුදෙනු කරනවා නම්, කියන්නේ දේශපාලනඥයෙකුට තමගේ පුජ්‍යලික ජීවිතය අනේ තෙන්දී තෝරා බේර ගැනීම කරන මෙයා දීර්ඝ කාලීනව තියාගෙන මෙයා මෙයත් එක්ක කොහොමද තමන්ගේ ගනුදෙනු කරන්න කියන තෝරා බේරා ගැනීම කරනවා. සමාජය තුළ දේශපාලනඥයෙක් විදිහට ඇතරෙද්දී මිනිසු තෝරා බේරාගෙන ගනුදෙනු කිරීම ඇසුරු කිරීම කරන්න අමාරුයි. හොඳයි, එහෙමනම් අපි තවත් විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ වැඩසටහනේ. නැවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහෙන්න. Stand by. Lights on. Camera. Action. Coffee Studio with Muditha and Ishi. හොඳයි, විරාමෙන් අනතුරුව නැවතත් කොෆී ස්ටුඩියෝ සමගින් මුණ ගැහෙන්නේ වැඩසටහනේ තෙවන විශේෂාංගය. අද වැඩසටහනේ ආරාධිතයා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහත්මයා. ඉතින් බලමු තෙවන විශේෂාංගයේදී අපි ඔහු පිළිබඳව සහ දේශපාලන ශාස්ත්‍රයේ පොදු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව ඔහුගේ පාර්ශවයේ අදහස් දැනගන්න සූදානම් වෙන්නේ. එහෙනම් මේ ලෑස්තිය ෆ්ලෑෂ් සෙග්මන්ට් එකට යමු. හොඳයි හේෂා, දැන් වර්තමානයේ දේශපාලක්ෂණයක් කියපුවාම මේ සමාජයේ දැඩි පිළිකුලකට භාජනය වෙච්ච චරිතයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් අපි සමාජ මාධ්‍ය හසුරවද්දී භාවිතා කරද්දී දකින දෙයක් තමයි මන්ත්‍රී කෙනෙක්ට කොරෝනා හැදිලා කිව්වොත් එහෙම මිනිස්සු අප්‍රමාණ සතුටු වෙනවා. ඒක ගැන එහෙම නැතිනම් පාර්ලිමේන්තුවේ ගංගතුරක් આવත් මේක යට වෙලා යන්න කියලා මිනිස්සු ප්‍රාර්ථනා කරනවා. ඇයි මේ දේශපාලඥයා කියන ගෞරවනීය චරිතයට වර්තමානයේ වෙද්දී මේ වගේ ඉරණමක් අත් වෙලා තියෙන්නේ? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මං හිතන්නේ මේක දේශපාලනඥයෙකුට උත්තර දෙන්න අවස්ථාවක් නොලැබෙන ප්‍රශ්නයක්. අපි ගොඩක් කලා දේශපාලනඥයෝ විතර අපිට ආරාධනා ලැබෙන රතු විර ඒ වගේ දේශපාලන කාරණාවල්දීනේ. මං හිතනවා ඒ කතාව සම්පූර්ණ ඇත්ත. සමාජ ජාලා තුල ගියාම දේශපාලනඥයෙක් විදිහට අපේ පෞද්ගලික Facebook ගිණුමකවත් පෝස්ට් එකක් ෂෙයා කරන්න බෑ. ඒකට හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් ජනතාවගේ ප්‍රතිචාර හම්බෙනවා. මේක ජනතාව එකපාරටම මේ හදාගති තැනක් නෙමෙයි. දේශපාලනඥයෝ මේ තැනට ගියේ දීර්ඝ කාලීනව, මම හිතන්නේ මේ අවුරුදු 74ක නිදහසින් පස්සේ කාල සීමාව මේ මෑත භාගයේදී දේශපාලනඥයාගේ හැසිරීමත් එක්ක. දැන් ඔබ නිකන් කල්පනා කරලා බලන්න අපේ රටේ ඉතාම දැන් අපි ගත්තොත් එහෙම නම් වශයෙන් කියන්න ගියොත් මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, මම ආදරය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක්. ඒ වගේ අතිශය වැදගත් මේ රටට සමාජයේ මහා දැවැන්ත වටිනාකමක් තියෙන මිනිසුත් මේකේ ඉන්නවා. අනික කට්ටියගෙන මම කියන්න ඕනේ මිරි කුඩු ගාපු එක ඒක චරිත මේක ඇතුලේ ඉන්නවා. ඒතර මේ පරාසය ඇතුලේ දේශපාලනඥයෙක්ගේ ක්‍රියාකාරකම් එක දැන් අර කියපු කෙනත් ඉන්න තැන මෙතන මිරි කුඩු ගන්න හරි කතානායකතුමයි පුටුස්ස යන්න හරි කුණු හරුප කියන්න හරි පාර්ලිමේන්තුව අතිශය අශෝභන තැනක්. මම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන කියන්නේ නිර්මාණ වීමත් එක්ක සමාජයේ මේක හ බලන කෙනා හදාගන්නේ රූපය අර මුළු ඔක්කොම 225ම මේ විදිහට. හැබැයි අර හොඳ චරිත මේ වටිනාකමක් තියෙන මේ 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 රටේ දේශපාලනය තුළ කීර්තිමත් වෘත්තිකය ඒ ඔක්කොම පැත්තකට දාලා තමයි කල්පනා කරන්නේ. ඉතින් මං හිතනවා ඒක හරහා කීප දෙනෙකුට ලොකු අසාධාරණයක් වෙනවා. හැබැයි ජනතාව විදියට එහෙම හිතේ මේ වරදක් නැහැ. ඇයි මේ රටේ දේශපාලනඥයන්ට තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඒ දේශපාලන භූමිකාව තුළ ඉන්න බැරි? තමන් මට නම් පේන්නේ ඒකට මාධ්‍යත් වග කියන්න ඕනේ. මුදිත මගේ පෞද්ගලික අදහස, මේ රටේ මාධ්‍ය තුලින් හදන දේශපාලනඥයෝ ටිකක් ඉන්නේ. උන්ගේ ඇත්තරම බිමේ ගන්න දෙයක් නැහැ. ගමේ ගිහිල්ලා ගන්න දෙයක් නැහැ. ගමේ ගිහිල්ලා ගන්න බැරි දේශපාලනඥයෝ මාධ්‍ය තුලින් පිම්බීමේ අරමුණු කරගෙන කියන්න තියෙන ඕන කුණුහරපයක් ව්‍යංගාර්ථයෙන් සමාජයට තුල කියලා චරිත වෙනවා. නම හදාගන්න දේශපාලන චුදර නම හදන පහුගිය දවස්වල මේ වුණේ. ඉතින් ඒ මාධ්‍ය තුල තමන්ගේ නම හදා ගැනීමට දැඟලීම හරහා තමයි ප්‍රධාන වශයෙන් දේශපාලනච්ච පිරි. ඊට අමතරව තව වෙන වෙන කාරණා තියෙනවා තමන්ගේ ආර්ථික හයියවල් හදාගන්න. ඉතින් මං හිතනවා සමාජය එහෙම දැකීමේ වරදක් නැහැ. හැබැයි ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන දේශපාලනච්චර විතරයි. ඉතින් මං හිතනවා සමාජය තුලිනුත් රුකුලක් දෙන්න ඕන. අපි තෝරන නායකයා මොන කැටකරියකට අයිති වෙනවද කියලා තෝරලා යවන්නේ පාර්ලිමේන්තුව නෙවෙයි ප්‍රාදේශ සභාවේ ඉඳලා හොයන්න ඕනේ. අපිට පුළුවන් නම් හොඳ චරිතවත් දේශපාලනඥයෝ බොහොමයක් අදන ඔක්කොම ආදන්න බැරි වෙයි. මම හිතන පාර්ලිමේන්තුව තුල බහුතරයක් මේ අද දැන් අපි ඉන්න මේ 9 වෙනි පාර්ලිමේන්තුව තුල
තියෙන තත්ත්වය ගොඩක් නරකයි. අට ඊට වැඩිය ටිකක් අඩුයි. හත එහෙම එහෙම බැලුවම 78 70 ඔය ඔය කාල සීමාවල හොඳ ප්‍රබුද්ධ දේශපාලනඥයින් දෙල් දෙනවා නිකන් ඔබ කල්පනා කරලා බලලා ලලිත ඇතුළමතුගේ ගාමිණී සනායක මහත්තයලා මන්නා නායක මැතිතුමාලා ඒ කාල සීමාව තුන එන්.එම්. පෙරේර මැතිතුමාලා ඒ චරිත අද බිහි වෙන්නේ නැත්තේ අර වාණිජකරණය වෙච්ච දේශපාලනයක් අද රට තුළ තියෙන ඉඳලා කියලා මං හිතනවා. දැන් ඒත් එක්ක මේ බරපතල චෝදනාවක් එල්ල වෙනවනේ මුදල් භාවිත කිරීම සහ මුදල් හරිහම්බ කිරීම පිළිබඳව දේශපාලකයන්ගේ. දැන් සාමාන්‍යයෙන් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක්ගේ ඉඳන් අද කැබිනට් අමාත්‍යවරයෙක් දක්වා මේ කට්ටිය කොච්චර වැටුපක් ලබනවද ඊට අමතරව ලැබෙන වරප්‍රසාද මොනවද මේවා ගැන මේ සාමාන්‍ය මහජනතාව දැනුවත්. ඒ සම්බන්ධයෙන් ඕනතරම් මාධ්‍යවල මේ දේවල් පළ වෙන හින්දා. නමුත් අපි හොඳින් නිරීක්ෂණය කරොත් එහෙම ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් සභාවට යන්න කලින් හිටපු කෙනයි ගිහිල්ලා යම්කිසි කාලයක් ගත වුණාට පස්සේ ඔහු ඒ ගේ දොර ඊට කඩම් ටික හදාගන්න විදිය යාන වාහන ටික ගන්න විදියත් එක්ක මිනිසුන්ට සාධාරණ සැකයක් එනවා මේ වැටුපෙන් කොහොමද මේ සියලු දේවල් කරන්න කියලා. මේ කාරණාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටත් පොදුයි. සැබවින්ම කොහොමද මේ හිටි හැටි හදිසි දියුණුවක් ඇති වෙන්නේ මේ දේශපාලකනේ? නෑ ඒක මං හිතන්නේ රටේ සමාජය තුළ නොදන්නව නෙමෙයි සියලු දෙනා නෙවෙයි බොහෝමයක් මේ දේශපාලනට එන බොහෝ පිරිසක් තුළ එක එක විවිධාකාර අරමුණු තියෙනවා. තමන්ගේ ජීවිතේම මේකෙන් ජය ගන්න පුළුවන් කියලා. සමහර විට හිතන්න බලව මම අද ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් හේට පළාත් සභා අනේ ඊට පස්සේ පාර්ලිමේන්තු ඇමතිවරයෙක් මේ රටේ ජනාධිපති වෙනකන් යන හීනයක් තියෙන එක චරිතයක් විදියට. එහෙම නැත්නම් මම අතිශය ජනප්‍රිය පුජ්‍යල මේ වගේ එක එක තැන්වලට ලඟු වෙච්ච පිරිසක් මේ කොටේ ඉන්නවා. සමහර කෙනෙක් කියන්න පුළුවන් මට පුළුවන් විදියට මම මේ රටට සේවයක් කරලා ඉවර වෙලා ගෙදර යනවා කියන අරමුණින් දේශපාලනට එන උදවිය අතලොස්සක් ඉන්න පුළුවන්. ඒ අතර ඔබ කියපු විදිහට ප්‍රාදේශීය පළාත් දේශපාලනය තුළ කියන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙක් වෙන්න පුළුවන් ඒ ලැබෙන වරප්‍රසාදය තුළ මේ රටේ මහා විශාල ධනවතුන් බවට පත් වෙලා තියෙන බොහෝමයක් ඒ කියන්නේ කතා කරලා බැලුවොත් බොහෝමයක් ඒක වාසි එකක් දෙකක් නෙමෙයි දැන් එකක් දේශපාලනඥයෙක් වුණාම මම කියන්නේ දේශපාලනය කරලා ඒ දේශපාලන කරලිය තුලින් හොරකම් කරන්න ඕනේ නැහැ ඒ ලැබෙන මහා මේ රටේ හැදිලා තියෙන බලයත් එක්ක මේ මහා සර්ව බලධාරී බලයක් මේ රටේ දේශපාලනඥයන්ට දීලා තියෙනෝනේ සමාජය විසින් අන්න ඒක නැති වෙන්න ඕනේ. ඒක නැති වෙනවා නම් ඔය මහා සල්ලි හොන. එතකොට තියෙන ජඩකම් ජාවාරණම් ඔක්කොම ටික කරන හයියක් දැන් ප්‍රාදේශ සභා සභාපති කෙනෙක් ගන්නකොට උදාහරණයක් විදිහට මේ රට ඕන ඇතනක එයා පස් ටික කපන එකේ තීන්දුව ගන්න එයා ගමේ වැලි ටික ගොඩ දාන එකේ තීන්දුව ගන්න එයා කසිප්පු කාර්යයට කසිප්පු පෙරන්න දෙනවද නැද්ද කියන එක මම මේ හොඳට දැනගෙන නම් වශයෙන් කියන ලැජ්ජින්ද කියන්නේ නැතුව කියන කාරණා. ඒ ජාතියේ චරිතයක් ප්‍රාදේශ සභාව තුලින් හැදෙන්නේ එක මාස 6න් අවුරුද්දෙන් මහ විශාල ධනවතෙක් බවට පත් වෙනවා. හැබැයි ඔහුට තියෙන එකම සුසුකම මේ රටේ දේශපාලනය තුළ ඔහු මහ චරිතයක් කරලා තියෙනවා. දැන් අපි ගමු දියුණු රටවල් ඕස්ට්‍රේලියාව ගන්න පුළුවන් එංගලන්තේ කැනඩා වගේ රටවල දේශපාලනඥයෝ කියන්නේ සරල සාමාන්‍ය මිනිස්සුනේ පුට් සයිකලේ ගිහිල්ලා වැට්ට ගිහිල්ලා කාර්යාලයට ගිහිල්ලා පාර්ලිමේන්තුවට යන්නේ පුට් සයිකලේ වෙන්න පුළුවන්. එවැනි දියුණු රටවල තියදී අපේ රටේ මහ විශාල පුට් සයිකලයක් නැති මිනිහෙකුට අඩුම ගාන කැබ් එකක් ජිප් එකක් දීලා නගපු ගමන් මේ මිනිස්සයා ඒ ජීවිතයට හුරු වෙලා ඒ ජීවිතේ මේන්ටේන් කරන්න වංචාකාර හොර වැඩ කරලා සමාජය තුල පිරිහිලත් ඊට පස්සේ මුදල් වල හයියෙන් ඕන තරම් දේශපාලන ඊට පස්සේ ඔහු ජනතා ආකර්ෂණයකින් තොරව මුදල් වල හයියෙන් අර මං ඉස්සෙල්ල කියපු වාණිජකරණයේ වීමෙන්නේ පළාත් සභාවට එනවා. පළාත් සභාවේ ජනප්‍රිය මිනිස්සෙක් හැබැයි ආවේ කොහොමද කියලා භාගයක් දන්නේ නැහැ. මොකද පළාත් සභාකාර සීමාව දැනගෙන හිටියට පළාත් සභාවක් කියන්නේ දිස්ත්‍රික්කයක්නේ. පළාත් සභාව දිනනවා. ඉතින් පාර්ලිමේන්තුව රටේ ආශිර්වාදය. ඒතර මිනිහගේ එඩියුකේෂන් එක බලන්නේ නැහැ. මිනිහගේ පැවැත්ම බලන්නේ නැහැ. මිනිහගේ ඉතිහාසයේ හිටපු දැන බලන්නේ නැහැ. අන්න අපි පාර්ලිමේන්තුව රට පස්සේ මිනිහට බනිනවා. ඉතින් මං හිතනවා මේ සමාජය තුළ අද මහා විශාල පරිවර්තනයක් කරන්න ඕන දේශපාලනඥයර දෙන්න තියෙන මේ තැන ගෞරවය නැති කරලම දාන්න ඕන. ඒ කියන්නේ ගෞරවය කියලා කියන්නේ මේ මහා මල් මාලා දාගෙන බෙර ගහගෙන ඒව නැති වෙන තැනදී දේශපාලනඥයා තේරුම් ගන්නවා මමත් ඉන්නේ හරි සරල ලෝකෙක සාමාන්‍ය ජනතාවගේ තියෙන අයිතිය තමයි මට තියෙන්නේ. දැන් ඔබ නිකන් බලන්නකෝ මම දැක්ක මේ බදුල්ල දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරයෙක් දිස්ත්‍රික් ලේකම්තුමියකට වනිනවා. ඒ මන්ත්‍රීතුමාගේ ආසනේ මොකක් හරි රාජ්‍ය උත්සවයකට ආරාධනා කරේ නැහැ කියලා. ඒ මම
බුලඳ දේවල්නේ මට මට මගේ ඉස්කෝලේ වැඩක් තියෙනවා මම යන්න ඕන මට යන්න වෙලාවක් නැත්තම් නොයන්න නොගිහින් ඉන්න තිබ්බා හැබැයි ඒ රාජනිලධාරිය කියන්නේ දිස්ත්‍රික් ලේකම් කියන්නේ තනතුරක්නේ බ්‍රාසිලියම කියන්නේ ප්‍රදේශයක් බාර ප්‍රධාන රාජනිලධාරියනේ ඒ මිනිහයාට ගිහිල්ලා මුළු සමාජයක් ඉස්සරහා බණින්න තරමට දේශපාලනඥය දරදරු වෙන්නේ දේශපාලනඥයර මහා විශාල ඔක සාමාන්‍ය මිනිහට කරන්න බෑනේ බ්‍රාසිලියකම කරන්න බෑනොත් අල්ලගෙන ගිහින් කූඩුවට දායි අනිත් නිසා මම හිතනවා රට තුල අද මේ මොහොත වෙනකොට මේ කතාව හරි අහලා අතිකරු ජනාධිපතිතුමා හරි අපේ විපක්ෂ නායකතුමා ඇතුළු කවුරුත් වාඩි වෙලා මේ රටේ දේශපාලනඥය තියලා තියෙන තැනින් යටින් තියෙන ඒතොර හොඳ මිනිස්සු ටිකක් මේක ඇතුළට ඒ දැන් ඔය මුදල් සම්බන්ධ චෝදනාව වගේ මේ පහුගිය දශකයේ තුල වැඩිපුරම මන්ත්‍රීවරුන්ට එල්ල වෙච්ච චෝදනාව තමයි මේ පිල් මාරුව මොකද මේකට හරි නීතියක් නැහැ එකතකින් සදාචාර සම්පන්න නැහැ මේ කරන කටයුත්ත අපි හිතමු යම් හේකින් මේ පිළිබඳව බරපතල නීති රෙගුලාසි ගෙනල්ලා මේ පිල් මාරුවට පැති මාරුවට අවස්ථාවක් නොයදෙන තැනකට වැඩ සැලසුනහොත් ඔබ ගන්න කොයි පැත්තද ඔව් මං හිතන්නේ මන්ත්‍රීවරේ කාසය තමයි තනතුරටනේ ඒක චන්දිල්ලන්නේ මහා සරලම කාරණාවක් ඕක මුත්ත ඕක හරි ලේසි හෙට පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් නම් මේ රටේ පිල් මාරුවක් කරන ඕනම කෙනෙක් පිල් මාරු කරපු මොහොතෙම තමන්ගේ තනතුර අහෝසි වෙලා ප්‍රජා අයිතිය ද අහෝසි වෙනවා කියලා ප්‍රජා අයිතිය ගැන අපෝ මෙති වෙන ඉදිරිපත් වෙන්න බැරි අන්න ඒ වගේ යෝජනාව මේ පාර්ලිමේන්තුවට ගෙන මේ රටේ ලොකු ප්‍රශ්න ගණනාවට උත්තරයක් වන්න පුළුවන් අද සල්ලි මලු කරකැවෙන්නේ අද දේශපාලනඥයෝ ඔබ කිව්වට වැඩිය මහා ඉක්මනින් ධනවතුන් බවට කුවේරයන් බවට පත් වෙන එකක් තමයි ඔය පිල් මාරුව මේ පැත්තෙන් අර පැත්තට නිකන් නම් යන්නේ රට හදන්න ගිහුව මන් නම් හිතන්නේ කිසි කෙනෙක් ඉන්නවා කියලා. මේ නම් කිව්වොත් හැම කෙනෙක්ම සල්ලි වුමාරුවක් වුණා අපිට ඒක අත්දැකීම් තියෙනවා දින 52 වෙලාවේ සල්ලි මලු දාගෙන අපේ වටේ කරකැවුනේ පහුගිය කාලේ අර දින 52 කාලේ අපිට හොඳට මතකයි. ඉතින් එතකොට මේවා ගිහිල්ලා කොහේ හරි තැනක මේ රටේ ජනතාව උගසට තියලා ඒ අන තැන නැහිමි කරන්න මොකක් හරි නීතියක් හදන්න මං හිතන්නේ අපේ පාර්ලිමේන්තුව එහෙම කැමති වෙන්නේ නැහැ. එක විටක යෝජනාවක් ආව මං මා දන්නා තරමින් ද වර්තමානයේ ඉන්න දේශපාලන නායකයෙකුට විරුද්ධ වෙලා තිබ්බා. හැබැයි කවුරු හරි මේ 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 වෙලාවේ මං හිතනවා කවුරු හරි මේ රටට ආදරය කරන කෙනෙක් මේක යෝජනාවක් විදිහට දැම්මොත් රටේ ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් පාර්ලිමේන්තුවට ආව මිනිස්සු ටික මේකට අතිස්සුවනක් මම හිතනවා ලොකු වෙනසක් මේ රටේ සමාජ පරිවර්තනයක් ඇතුවේ දේශපාලනඥයන්ගේ තුල අර කියන විදිහට මුන් ඔක්කොම මැරියල්ලා කියලා ප්‍රාර්ථනාවෙන් ජනතාව අයින් වෙන්න පුළුවන් මොකද එතකොට විශ්වාසයක් තියෙනවනේ ඔබ මුදිතන මුදිත මේ මගේ බලාපොරොත්තු මගේ දිස්ත්‍රික්කේ බලාපොරොත්තු ඉටු කරයි කියන අපේක්ෂාව දැන් ඉන්නේ ජනතාව ඡන්දෙ දීලා මූ ඇත්තටම කොච්චර දවස් අපේ ගාව ඉඳිද කියන සැකයක් තියෙනේ ඒ තරම්ම අවිනිශ්චිතයි මොකද පහුගිය කාලේ අපිටත් ඒ වගේ චෝදනාවල් ආපෙන්නේ මම මේක ගැන හොඳටම මේ හිතලා ඔය මිනිස්සු දෙගිඩියාවෙන් ඉන්නේ හේෂා කොහෙට පණේද කියලා. ඕ නෑ දැන් පහුගිය කාලේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමයි මායි දෙන්න මේ හෙට යන ආණ්ඩුවට මොකද අපි ආණ්ඩුව ටිකක් සැරට අපි උදේට පාර්ලිමේන්තුව ටිකක් කෑ ගහනකොට පත්‍රේ යනෝ මේ එකගේ පත්‍රේ ගම් මේ රටේ මිනිස්සු හිතන්නේ පව් ඉතින් මේ රටේ අපි පාක්ෂිකව හිතන්නේ දැන් මේ දෙන්න මේ යන්න හදනවා. ආණ්ඩුවට හයියෙන් ගහන එක වෙන්න. ඊට පස්සේ අරකට උත්තර දෙන්න ඕන අපි. ඉතින් මං හිතන්නේ හොඳ මිනිසුන්ට අසාධාරණයක් වෙනවා. නරකෙවුන්ට මේකේ වැටක් බැඳෙනවා. මම නම් කියන්නේ පුළුවන් නම් පාර්ලිමේන්තුවට මේ යෝජනාව ගේන්න. මම ඉස්සෙල්ලාම මේ වෙනුවෙන් අත උසන මන්ත්‍රීවරය වෙන්න කැමතියි. හොඳයි මේ විරාමයක් ලබා ගන්න කලින් බොහොම කෙටියෙන් දැනගන්නට හිතුවා දැන් මීළඟ ජනාධිපතිවරණයකදී විපක්ෂයේ ප්‍රධානම බලවේගය එහෙම නැත්නම් විපක්ෂයේ ප්‍රධානම අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳව මේ වෙද්දී සමාජයේ ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. සමගි ජන බලවේගය දෙකට කැඩේවි කියලා සමහරු හිතනවා. එක්සත් ජාතික පක්ෂයේ යලි පිබිදීමක් ඇති වෙයි කියලා සමහරු බලන් ඉන්නවා. ඒත් එක්කම ජාතික ජන බලවේගය මේ සීක්‍රෙන් ඉහළට එයි කියලා තව පිරිසක් විශ්වාස කරනවා. දැන් ওই මිනිසුන්ගේ මතේ දැන් ඔබ කඳවුරක් නියෝජනය කරන කෙනෙක් ඔබත් ඉන්නේ මේ හිතා ගන්න බැරුවද මේක කොහෙට කරගියද කියලා. මට නම් පැහැදිලි කියවීමක් තියෙනවා මම ලබාගත්ත කෙටි දේශපාලන අත්දැකීම් එක්ක මේ රටේ අද තියෙන තැනත් එක්ක මිනිස්සු තීන්දුව ගන්න. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රට බාර දුන්නේ ලොකු සුවිශාල වෙනසක් කරයි කියලා. ඒ වැටිච්ච අපේක්ෂා බංගත්වයත් එක්ක තමයි ඔබ කියන මහවිශාල ගැටුමක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ සජිද්ද අනුරද වෙන කාව හරිද කියන කාරණාව ගැන මිනිස්සු හිතන ගත්තේ. අනේ ගෝඨාභය මහත්තයාටත් මෙහෙම කළුණා මේ කෙනෙක් විශ්වාස කරන්න කොහොද? ඒතර ඇත්තම අනිකුත් සියලුම දෙනාට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා කියලා පේනවා. හැබැයි
ඊළඟ ජනාධිපතිවරණයට මං හිතන්නේ නැහැ බොරු තේමා පාට දාගෙන කාටවත් ඉදිරිපත් වෙලා දිනන්න පුළුවන් කියලා මුත්තේ. මේ වෙලාවේ බිම තුල තියෙන මහා විශාල ප්‍රශ්නේ තමයි රටේ ආර්ථිකය. රටේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය මං හිතන්නේ ලංකා ඉතිහාසයේ මේ අවුරුදු 74ටම ජනතාව වැඩිපුර පිරිසක් හරියට අවබෝධ කරගෙන තියෙන මේ මොහොතේ. තොර රටේ ආර්ථිකය පිළිබඳව සමාජීය තත්ත්වය පිළිබඳ අවබෝධයක් වැඩිපුර පිරිසක් ඉන්නකොට හොඳ මැතිවන්න ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කවුරුත් චන්දිනෝ දීන්නේ එහෙම නැහැ. ඒ මැතිවන්න ප්‍රතිඵලය තුළ මිනිසු ඉල්ලන ඉල්ලීම් කීපයක් තියෙයි. එක, උඹලගේ විකල්පය මොකද්ද? මේ රටේ ආර්ථිකය කඩාවැටලා තියෙන ආර්ථිකය ගොඩ ගන්න තියෙන සැබෑ විකල්පය. ඒකට බොරු කියන්න බෑ. අපි ආම ආ දෙන්නක බලන්න අපි කරලා පෙන්නන්නම්. ඒ වගේ ගොම් පාට දාලා බෑ. ඒ කරන වැඩසටහන මේ රටේ සමාජය තුළට එන්න ඕන. සමාජ සුභසාධනය තුළ අද හිර වෙලා තියෙන සමහර තැන්, ඒ කියන්නේ ජනතාව මේ රටේ දුප්පත් අහිංසක ජනතාව සුභසාධනයක් අවශ්‍යයි. ඒකට දෙන සමාජ උත්තරේ මොකක්ද? ඊට පස්සේ දේශපාලන අපි කියමු සජිත් ප්‍රේමදාස කියලා. එතුමාගේ දේශපාලනික ක්‍රියාදාමය මේ රටේ ජනතාව නීතිමය වශයෙන් පිළිගන්න පුළුවන් තැනට විශ්වාසයක් එන්න ඕන. පොරොන්දු පත්‍රිකට අර දෙන අර පත්‍රිකාවකට සීමා නොවී මෙන්න මේ කාරණාත් එක්ක මිනිස්සු හිතයි. ඉතින් මම කල්පනා කරනවා සමාජයේ අද තියෙන මේ ප්‍රශ්න තුරට උත්තර හොයන්න පුළුවන් නායකයෝ ඔය කියන ලයිස්තු නම් ඕන තරම් දාන්න පුළුවන්. ඒ දවස්වල කී දෙන කිල්ලුවද චන්දේ? මම හිතනවා චන්දි ඉල්ලන්න එනකොට ජනාධිපතිවරු 50ක් 60ක් ඉන්නවා. මොකද අන්තිම භූමියට එනකොට එක්කනේ දෙන්නයිනේ. ඉතින් ඒ වෙනකොට ජනතාවට මෙන්න මේ ප්‍රශ්න වලට සැබෑවට උත්තර දෙන්න පුළුවන් නායකයෙක් ගාව එකතු වෙයි. ඉතින් මම මේක දේශපාලන වැඩසටහනකින්ද මම මේක නොවන හිඳ මම මේ ගැන පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ වෙනකොට සැබෑ කියවීම සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන තියෙනවා. මොකද ඒ ඇර විකල්පයක් තියෙනවා නම් මේ වෙන ඉදිරිපත් කරමු. මොකද අපේ තාම ආර්ථික වැඩපිළිවෙල සහ මේ ඉදිරි මොකද කරන්න කියන කාරණාව ගැන පැහැදිලිව ජනතාවට අපි සපත කළා. ඒ අපේ ප්‍රතිපත්ති මලාව අතට දුන්නේ නැහැ. ඒකෝට තමයි මම හිතන්නේ රටේ හරි කතිකාවක් නේද? එතකන් සූට් මායි එක එක හීන ලෝකවල ඉඳී ඒ මටත් කියන්න පුළුවන් මාත් ජනාධිපති වෙන්න ඉල්ලනවා කියලා. හැබැයි ඉතින් බිම තුල මතය නිර්මාණය වෙන්නේ මට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එකත් එක්ක. හොඳයි, බොහොම ස්තුතියි ලබා දුන්න පිළිතුරු වලට, අදහස් වලට බොහොම ඍජුව. එහෙමනම් හිතවතුනි අපි තවත් විරාමයක් වැඩසටහනේ ලබා ගන්නවා. නැවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහෙනවා. Stand by. Lights on. Camera. Action. Coffee Studio with Muditha and Ishi. හොඳයි, විරාමෙන් අනතුරුව නැවතත් කොෆී ස්ටුඩියෝ සමගින් මුණ ගැහෙන්නේ. ඉතින් කොෆී එකක් බොන ගමන් හේෂමන්ත්‍රිතුමා ඔන්න තවත් කෙටි ප්‍රශ්න කිහිපයක් අහන්න ලෑස්තියි. කෙටි පිළිතුරු අපේක්ෂා කරනවා. මම අහුවොත් ඔබ දේශපාලනය මගහැරලා හිටියා නම් කුමන වෘත්තියක නියැලෙන්නෙක් විදිහට අපිට මුණ ගැහෙයිද? අනිවාර්යයෙන්ම මම කවදාවත් මං හිතන රැකියාවට කොටු වෙන කෙනෙක් වෙන එකක් නැහැ. මං හොඳ ව්‍යාපාරිකෙක් වෙයි. සාමාන්‍ය ව්‍යාපාරික වහට මොන වගේ පැත්තකටද බාර? මම ව්‍යාපාරයක් ආරම්භ කරා. මගේ මම හිතන්නේ ටික සාර්ථකව යම් කාලයක් කරන් ගියා. දේශපාලනට එන්න ඉස්සෙල්ලා ලංකාවේ විදුලි භාණ්ඩ අලවියේ, ඒ කියන්නේ ඉම්පෝට් කරලා ආනයනය සහ බෙදා හැරීම පිළිබඳව, ඒක පුළුල් විදිහට කරගෙන යන අරමුණක් තිබ්බ. දේශපාලනට ආපහු ඉඳන් ඒක නතර කළා. හොඳයි, ඊළඟට මම හෙව්වොත් මෙහෙම ඉටු කරන්න බැරි ඉල්ලීමක් කරන්න ඡන්දදායකෙක් මගහරින්න භාවිතා කරන උපක්‍රමය මොකක්ද? මම නම් එහෙම මගහරිනවට වැඩිය මම පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරනවා. දැන් උදාහරණයක් විදිහට මේ මම විපක්ෂයේ ඉන්නේ, මට ඇවිල්ලා කියනවා මට දෙන්න මේ රැකියාවක් කියලා වෙලා ආණ්ඩුයි. ඉතින් මම කියනවා මම විපක්ෂේ മന്ത്രിවරයෙක්, මට ඔයාලට රැකියාවක් දෙන්න හැකියාවක් නැහැ. මට දෙන එකම තියෙන හයිය ඔයා මාත් එක්ක ඉන්න මට පුළුවන් ලැබෙන පළවෙනි අවස්ථාවේදී හයිය උදව් කරන්න. එහෙම නැතුව මේ බොරුවට තව කොහේ හරි රවුමක් ගහලා වටයක් ගලලා හරි හම්බෙන්න කියලා ගිහිල්ලා එයාව චාටර් කරන තැනට වැඩිය මම හිතුවා අරක හොඳයි කියලා. හොඳයි, මම අහුවත් මේ දේශපාලඥයෙක් විදිහට කරලා තියෙන හිතට එකඟ නැතිම දේ මොකක්ද? දේශපාලඥයෙක් විදිහට හිතට එකඟ නැතිම දේ සමහර වෙලාවට කරන්න වෙන ලොකුවටම හිත රිදෙන දෙයක් තමයි මේ අපිත් එක්ක ළඟම ඉන්න මිනිස්සු වෙනුවෙන් කැප කරන්න ඕන දේවල්. ඒ කියන්නේ ආ කියනවා මගේ හොඳම මිත්‍රයෙන්න මට ඔයා වෙනුවෙන් පාසල් කාලයේදී හිටපු ළඟම කෙනෙක් වෙනුවෙන් මේ අත්‍යවශ්‍ය මොහොතක රැඳෙන්න බැරි වෙන හේතු තියෙනවා. පක්ෂනායකතුමාත් එක්ක මට අද යාපනය යන්න උනා. මගේ හොඳම මිත්‍රයාගේ අම්මා නැති වෙලා තියෙනවා. මට ඒ වෙලාවේ මම මෙයත් එක්ක දේශපාලන ගමනක් ගියා කියන්නේ නැතුව බොරුවක් කියලා රවට්ටන්න වෙනවා.
ඒ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒවා හරි දුක පපුවට දැනෙන දේවල්. ඉතින් ඒ වගේ ඒවා දේශපාලනඥයෙකුට ඕන තරම් වෙයි නොකර බෑ. ඇත්ත කතාවක් ගෝ සමාජය පිළිගන්නෙත් නෑ. බොරුවක් කියන වෙන එක තමයි ලොකුම දේ. අවුල. පාර්ලිමේන්තුවේ දැකලා තියෙන සුරූපීම മന്ത്രിවරිය කවුද? පාර්ලිමේන්තුවේ සුරූපිනි മന്ത്രിවරිය විදියට ඉතින් මං හිතන්නේ ලෝකේ හැඳුන්වුවේ මං ඉන්න පාර්ලිමේන්තුවේ ගීතා කුමාරසිංහ මැතිණිය. මොකද එතුමිය ලොවත් ජයගත් නිලියක්. ඒ අරුම ඉතින් මං හිතන්නේ මෙහෙම සුරූපී മന്ത്രിතුමිය ඔක්කොම සුරූපී එක එක කෝණවලින් බැලුවම රටක් ලොවක් පිළිගත්තේ අපි දකින පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ ගීතා කුමාරසිංහ අපි දෙකේම හිටියා. මං හිතුව පාර්ලිමේන්තු දෙකේම හිටියා. මං අහුවොත් මේ තරුණියක් ඔබෙන් අහලා තියෙන මේ අමාරුම ප්‍රශ්නේ මොකද්ද? එහෙම නේ ඉතින් අහන අමාරුම ප්‍රශ්න කියලා මං හිතන්නේ මට එහෙම හිර වෙච්ච ප්‍රශ්නයක් අහලා මතක නැහැ. දැනෙන තරමට එහෙම අමාරු ප්‍රශ්න ඇති කරගෙන නැද්ද? ප්‍රශ්න ඇති වෙලා නැද්ද? එහෙම විරුද්ධ ප්‍රශ්න ඇති වෙලා ඇති එහෙම ප්‍රශ්නේ උත්තර දෙන්න බැරි අමාරු ප්‍රශ්නයක් ඇති වෙලා නේ. ගොඩින් ගොඩදා ගන්නවා. මේ මං අහුවොත් මේ ඔබ බොහොම ඉක්මනින් ආවේගශීලී කරන්න පුළුවන් මොන වගේ සිදුවීම් වලින්? මං ආවේගශීලී කරන්න ටිකක් අමාරුයි. දැන් කියලා ඇති මම රූපය වසංග වලත් එහෙම ලේසියෙන් ආවේගශීලී වෙන්නේ නැහැ. හැබැයි ඉතින් අර අපි ඇත්තත් එක්ක ගිහිලිලා මහා විශාල බොරුවක් තව දුරටත් සමාජගත කරනකොට නිරන්තරයෙන්ම ආවේගශීලී වෙලා ඒකට ප්‍රතිපහාර දක්වනවා. මම ඉතින් එකම විවාදයකදී විතරක් මම ලොකු ආවේගශීලී භාවයක් වුණා අපේ දිවංගත රංජිත් සොවිස මන්ත්‍රීතුමාත් එක්ක. මම හදර දුක් වෙන මගේ මේ ආසරි හිටු මන්ත්‍රීවරයෙක්. ඒ හැරම දේශපාලනේ මම විවාද වුණ තරමට ගිහින් මම හිතන්නේ ලේසියෙන් ආවේගශීලී වෙන්නේ නැහැ. මං අහුවත් මේ දේශපාලනේ ඔබේ අවසන්ම ඉලක්කය මොකක්ද? මම ඇත්තටම අදත් සතුටු වෙනවා මේ මුද්ද මං ඉන්න තැන ගැන. අවුරුදු 10ක් ඇතුළත මම පාර්ලිමේන්තු පාදේශභා සභාපති, පලාසභා මන්ත්‍රී, පාර්ලිමේන්තු දෙවරක්, මෙවර දිස්ත්‍රික්ක පළවෙනියා වෙලා ඇවිල්ලා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හිතනවා මං හිතුවටත් වඩා ඉක්මනින් රත්නපුරේ මිනිස්සු මාව ගෙනihin තියලා තියෙනවා. අන්නේ ජනතාවට යමක් කරන්න මට තාම බැරුණා. මේ අවුරුදු 10ට ඒ කියන්නේ අඩු බලයක් එනකොට මම නිකම් පසුබිල mantri ඊට පස්සේ ආණ්ඩුව නැති වෙලා ගියා. දැන් මේ අවුරුදු 5 යම් කිසි තැනකදී ආණ්ඩුවක් එන වෙලාවට මට රත්නපුරේ මිනිස්සුන්ට වැඩක් කරන්න හිතේ තියෙන නමක් තියෙන മന്ത്രിවරයෙක් කැමැතිවරයෙක් විදියට මේ සමාජය තුළ දේශපාලනය තුළ ඉන්න පුළුවන් නම් මට අනේක තමයි අරෝණේ වෙන තුමා මහ ලොකු හීන නෑ. ඒ මතකය මේ රටේ මේ සමාජය තුළ ඉතුරු කරලා යන්න පුළුවන් දේශපාලනඥයෙක් වෙන්න පුළුවන් නම් ඒක. නිකන්වත් හිතලා නැද්ද කවද හෝ පක්ෂයේ නායකයා වෙන්න ඕනි, එහෙම නැත්නම් රටේ අගමැතිවරයා වෙන්න ඕනි, රටේ ජනාධිපතිවරයා වෙන්න ඕනි කියලා? එහෙම ලොකු හීනයක් කවදාවත් දැකලා නැහැ. ඉතින් මෙහෙම ඉතින් අපි දැකපු නැති හීන තමයි මේ ලැබිලා තියෙන්නේ. මම කවදාවත් ඉදුණ මහා දේශපාලන පතාකේ පරාදක රත්නපුර දිස්ත්‍රික්කේ පළවෙනියා වෙන්නේ. අද ඒ ගමන ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙහෙමයි වාසනාව, හැකියාව, අපේ මේ ක්‍රියාපිලිවෙත් එක අපිට තනතුරු ලැබෙන දවසක ඒ තුලින් ඉදිරි ගමන ගැන හිතන විනා දැන් මේ මෙතනට යන්න ඕනේ එහෙම කියලා ප්ලෑන් හදලා ඉරි ඇඳලා නැහැ. මං හවොත් නිතරම හිතින් මුමුණන විරහ ගීය මොකක්ද කියලා හවොත් මොකක්ද ඔබේ පිළිතුර? විරහ ගී එක එක වෙලාවට එක එක මං මේ ඊයේ පෙරේද විරහ ගීයක් කනට ඇහුණා. තරංගන අයියාගේ මේ හිත ඉල්ලන තරුවකට ඇවිල්ලා කුමාරසිරි පතිරණ මහත්තයා කිව්වා ඉන්නම් ඉතින් මා සදාකල්. මම මේ දවස් ටික ඒක කියවන ඒ ඉඳුරු මං හරි ආසයි ඒ කාලේ ඒ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණ බලපු හින්දා ඒක කියවන. එහෙම එක එක කාලේ එක එක ඒවා මේ දවස්වල ඒ සින්දුව පොඩක් ආසයි පරණ සින්දුවක් ඉඳන් මතක් කළා කියනවා. දැන් නිතර රත්නපුරේ කොළඹ යන හින්දා සින්දු අහන්න වෙලාව තියෙනවා. ඔව් සින්දුවක් අහනවා අනිවාර්යෙන්. සින්දුවක් අහනවා, සින්දුවක් කියනවා. මම හවස් වෙලාවට යාළුවෝ එක තුනම මං ගාව තියෙනවා කරෝක සෙට් එක සින්දුවක් කියලා පොඩි විනෝදයක් ලැබුණා. හොඳයි, අවසන් වශයෙන් මම අහුවොත් එහෙම ශ්‍රී ලාංකේය දේශපාලනේ ඔබ වඩාත්ම ගරු කරන චරිතය කවුද? දැන් ඉන්නද හිටපුද? ඔව් දැන් ඉන්න වර්තමානයේ. වර්තමානයේ මම මගේ හදවතින්ම ගරු කරන චරිතය සජිත් ප්‍රේමදාස මහත්මයා. හේතුව මගේ තාත්තා උනත් සමාජය තුළ අප්‍රසාදයට පත් වෙලා තිරුණ මට ලොකු පපුවට දැනෙනවා මේ මගේ තාත්තා සමාජය තුළ පිරිහිච්ච පුජ්‍යලෙක් කියලා. ඉතින් මම අද පුදුමාකාර සතුටක් තියෙනවා සජිත් ප්‍රේමදාස කියන්නේ මේ රටේ ලෝකයේ සමාජය තුළ පිරිහිච්ච නැති නායකෙක් මගේ නායකවීම ගැන. ඒ නිසා මම ඒ චරිතය හරහාම මගේ දේශපාලන ගමනේ යන්න පුළුවන් උපරිම දණ්ඩ යනවා කියන විශ්වාසය සහ සිටුවිල්ල තියෙනවා.
හොඳයි එහෙනම් මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි අද අපේ ආරාධනා පිළිගත්තාට වැඩසටහනට පැමිණියාට අපි වැඩසටහන ගැන පුංචි අදහසක් එකතු කරලා සමුගනිමු. ඇත්තටම මුත්තේ මට මේ වැඩසටහනට ආවට පස්සේ දැනෙන්නේ ඇත්තටම අපි දේශපාලනච්චෝ විදියට ගිහිල්ලා හැමදාම මේවා ලේ රතු කරගෙන ඉවරලා එළියට යන වැඩසටහන් දකින්න අපිට පුදුමාකාර වෙනසක් දැනෙනවා. ඉතින් මම හිතනවා ඔබ ඒකට ලොකු සාධාරණයක් ඉටු කරා. අනිත් එක අපි දේශපාලනච්චෝ විදියට අර 225 ඇතුලේ ඉන්න තවත් එක්කෙනෙක් කියන කාරණාව සමාජය තුළ දැනගෙන හිටියා නම් නෑ අපේ ඇතුලාන්තයට පොඩ්ඩක් ඉඳා බහින්න පුළුවන් අවස්ථාවක් උදා කරලා දුන්නා. ඉතින් මම දේශපාලනඥයන්ට ලොකු අවස්ථාවක්. මොකද අපි ගැන මොන විදිහේ මිනිස්සු ඉඳන් ඉන්නවද දන්නේ. අපි රූපහානි වැඩසටහන් වල දකින්න ඇත්තටම අර ඒ ලෙඩ්ඩු කියලා හිතාගෙන ඉන්න මානසිකයක් තියෙන පොඩ්ඩක් හරි අපිව තෝරා බේරා ගන්න අවස්ථාවක් නේ. ඒ වගේම පුජ්‍යලිවත් ලොකු සතුටක් ලැබුවා. ඉතින් බොහොම ස්තුතියි. මම හිතන්නේ මේක මේ මම දැකලා තියෙන කලාකාරෝ හැම කෙනෙක්ම මේකට සම්බන්ධ වෙනවා. මේක කාටත් වැඩිය දේශපාලනඥයන්ට ලොකු අවස්ථාවක්. හොඳයි මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි නැවත වතාවක් අපේ ආරාධනා පිළිගත්තාට සහ පැමිණියාට. එහෙමනම් මේ සූදානම අද දවසට කොෆි ස්ටුඩියෝ තුලින් සමුගෙන යන්නට එළමෙන සතියත් ලංකාවේ ඔබ දන්න කියන සුවිශේෂී චරිතයක් සමගින් ඔබ මුණගැහිමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නේ. එතෙක් ප්‍රාර්ථනා කරන හැම දිනාටම සුවදායි සතියක්.